දේශපාලත්නයක් වීමම හේතුවක් පෙනෙ නෑ විදල්ලය ඒකත මැදැයි කෙනෙක් විතරන්නේ ඒ පැත්තයි මේ පැත්තයි කියලා අපිට විශේෂත්වයක් පුත් නෑ. කිසිම ජාතියකට හෝ ආගමකට හෝ කියලා එහෙම විශේෂ කෙනෙකුත් නෑ. ඒවගේම විශේෂයෙන් අත්තනකුට ගන්න කියලා අපි කියන්නෙත් නෑ. අපි නිදැල්ල ඉන්න කියන්නෙත් නෑ. ඒ පිළිබඳව පවතින නීති රාමුවතුළු කටයුතු කරන්න පොලිසියට අවස්ථාව ලබා දීලා. ඔය ඔබ කිව් කතාවම ඔබ කිව්වතාවම වෙන 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 කෙනෙක් අපෙන් ඇහුව වෙන ජාතික මං එක් කියන්න යන්නේ නෑ. ඇයි මේ ස්වාමින් වහන්සේගේ නමක් කියලා ඒ ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඉතින් ඒ වගේම තමයි ඔවත් තියෙන්නේ. අපිට ඒවා අපි කොහොමටවත් හාමුදුරුව ගන්න කියන්නෙත් නෑ, සිවාජි ලිංගම් ගන්න කියන්නෙත් නෑ, තවත් පූජකවරයෙක් ගන්න කියන්නෙත් නෑ. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ නීතිය අනුව අපි බලය දීලා තියෙන පොලිසියට සාධීන මේ පිළිබඳව පුද්ගලයාගේ තරාතිරම ආගම ජාතිය කුලය බලන්නේ නැතුව කටයුතු කරන්න. නෑ නෑ, සමහර වෙලාවට පොලිසියත් බය වෙන්නේ නැතිනේ. සමහර වෙලාවට පොලිසියත් බය වෙන්නේ නැති. මොකද මේ ලොකු ප්‍රශ්නයක් මතු වුණා. ඇයි අර ස්වාමින් වහන්සේ නමක් වුණාක් වගේ අද්දි එහෙම මතු වුණානේ කට්ටිය සමාජයේම ඇහුවානේ. ඇයි අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් පොලිසිය වුණත් හිතන්නේ නැති මේ එහෙම ගන්න එක හොඳ නෑ. ඉතින් මේ ආගමික නායකයෙක් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්නේ නැති. ඒක ඒක පිළිබඳ වෙන්නේ නැති බුදු මහන් නැත්තේ. නේ? එයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයි. දැන් අපි ඒ සම්බන්ධව අපි ඇත්තටම මේ දැන් එහෙම බයක් සැකක් තිබුණා නම් රජයෙන් යම් ප්‍රශ්නයක් ඇති වේවි කියලා. මොකද මේ ස්වාමීන් වහන්සේලා වගේ පූජකයෝ මන්ත්‍රීවරු ගන්නකොට ටිකක් අතේ යම් මතභේදාත්මක කාරණා නිසා පොලිසිය උනත් අඩියක් ඉස්සරහට තියලා අඩියක් පස්සට ගන්න. ඒ නිසා දැන් ඒ ප්‍රශ්න පිළිබඳව නැහැ. අපි කිව්වා එයාට ඒ විතරක් නෙමෙයි මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් පහර දීමක් හෝ ගැටුමක් ඇති කිරීමක් කරොත් පොලිසිය ඒ ප්‍රදේශයේ පොලිසිය ස්ථානාධිපතිවරයා වගකීම් බාර ගන්න ඕන කියලාත් කියලා තියෙනවා. මං හිතන්නේ මාස 3ක් ඇතුළත අපි මැතිවරණයකට යන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අද මේ වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා කියනවා. මැතිවරණ කොමසාරිස්වරයා තියනවා ජූලි වෙනකම් මැතිවරණයකට යන්න බෑ කියලා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඉන්න අපේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙන්නේ මේ. කරුණාකර පාර්ලිමේන්තුවේදී පිටරට ගිහිල්ලා බොරු කියන්නේ නැතුව පාර්ලිමේන්තුවේදී මේක අනුමත කළද? අපි පාර්ලිමේන්තුවට ඉතාමත් ඉක්මනින් දැන් මොකද රජයට චෝදනාවක් තිබුණා කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්නේ තිබුණේ දැන් කැබිනට් මණ්ඩලය අනුමත කළ ඉවරයි. පාර්ලිමේන්තුවට මේක ගෙනාවම අපිට බලන්න පුළුවන් මේකට කවුරු හරි විරුද්ධද කියලා. අපි අත උස්සනවා. මම කියන්නේ මේ කවුරුවත් හොඳ නැති නිසා හෝ එහෙම නෙවෙයි. මේ සමාජලාට එතුමා අධ්‍යයනය කළා තීන්දුව කරා ඒ පුද්ගලයාට සුසුසු වෙන. ඒ නිසා බලන්න දැන් ඔක්කොම හිතුවා මේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයෙන් පස්සේ මේක ගැටුමක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සජ්ජාතික පක්ෂයේ පත් වේවි. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර ගැටුමක් වේවි. ඒ වගේම සමහර කට්ටිය මේව බාර ගන්න නැති වෙයි. ඒ වගේ ප්‍රචාර ගියාන. මේකෙන් අසහනයටපත් මම දන්න විදිහට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක බොහොම සාකච්ඡා කරලා සාධාරණ විදිහට කරා. ඒ නිසා ගැටුවක් ඇති වෙන්නේ. සුදුස්ස පිළිබඳව අවධානය යොමු කරලා එයාගෙන් තවත් වැඩ ගන්න පුළුවන් තැන් වලට දාලා තියෙනවා. ඒ අධ්‍යයනය කළා. කවුරුත් මම කියන්නේ නැහැ මේ සුදුස්ස කියලා. මේ අය දක්ෂතා තියෙනවා. තවත් ඒ අයට තවත් බලදායි විදිහට වැඩ කරන්න මේ අවස්ථාව ලබා දෙනවා. රජය කල්පනා කරලා තියෙනවා. එතුමා විදේශ මාත්‍ය ධූරයට ඊටත් වඩා සුසුසුයි කියලා. ඔය දෙන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එතුමාට ආසියාවේ හොඳම විදේශ මාත්‍යවරයාට එමේ සම්මානය ලැබුණොත් හොඳ නැද්ද? එහෙම දක්ෂතා තියෙන අයට ඒක කරන්න පුළුවන්. ඒ නිසා එතුමා දක්ෂ විදියට කටයුතු කරනවා.